ගරු කතානායකතුමනි, විශ්ව 22 වසරේ ණය ගෙවා ගන්නට බැරි වුණු රටක් යලිත් ආර්ථික ශක්තිය ලබා දීමේ අභියෝගාත්මක ගමනේ තවත් වැදගත් සංදි ස්ථානයකට අපට ගිය සතියේ එළඹෙන්න හැකි වුණා. සුගිය ජූනි 26 වෙනිදා අපේ නිල ණය හිමියන් සමග ණය ආපසු ගෙවීම පිළිබඳ එකඟතාවයන්ට එළඹීමට අපට පුළුවන් වුණා. කැබිනට් මණ්ඩලය විසින් බලය පවන ලද නිලධාරීන් අපේ රට නියෝජනය කරමින් මෙම එකඟතාවයන්ට සහ ගිවිසුම් වලට අත්සන් කළා. එදින්ම රාත්‍රියේ මම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මුළු මහත් ජාතියටම ඒ පිළිබඳ කරුණු පෙන්වා දුන්නා. ආර්ථිකයල ගොඩනැංවීමේ අභියෝගාත්මක ගමන ආරම්භ වූ දවසේ පටන් මම විටින් විට පාර්ලිමේන්තුවේ හමුවේ කරුණු ඉදිරිපත් කළා. මුලින් අප අනුගමනය කරන සැලසුම් ගැන පාර්ලිමේන්තුවේ හමුවේ විස්තර කළා. ඉන්පසු අප ලබාගැති ප්‍රගතිය ගැන කරුණු පැහැදිලි කළා. ඒ අනුව යමින් මම අද මේ සභාව හමුවේ වර්තමාන තත්ත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කරන්නට කැමතියි. ගරු කතානායකතුමනි, මීට අවුරුදු දෙකකට පමණ කලින් රටේ ආර්ථිකයේ යලි නංවාලීමේ අභියෝගය මම බාරගත්තාට පස්සේ අපේ සිව්වැදෑරුම් වැඩසැලැස්ම මේ පාර්ලිමේන්තුව හමුවේ තැබුවා. එක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීම සහ රට තුළ මූල්‍ය විනයක් ඇති කිරීම. දෙක ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් ලසාඩ් හා ක්ලිෆඩ් චාන්ස් ආයතනය සමග එක් වී IMF සම්බන්ධීකරණය ඇතිව ණය ස්ථාවර කරලීමේ සැලසුම සකස් කිරීම හා ණය හිමියන් සමග සාකච්ඡා කොට එකඟතාවයට එළඹීම, විදේශ ආයෝජන තහවුරු කර ගැනීම හා අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති නීති රීති සහ වැඩසටහන් සම්පාදනය කිරීම සහ ඩිජිටල් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම, රටේ ආර්ථික ප්‍රවර්ධනය පිණිස අවශ්‍ය ප්‍රතිසංස්කරණ සකස් කර ඉදිරිපත් කිරීම. මේ වැඩ පිළිවෙල ඔස්සේ 2048 වෙද්දී ණයබරින් තොර දියුණු ආර්ථිකයක් ඔස්සේ සංවර්ධ දේශයක් බවට පත්වීම. එතැන් පටන් අප දුෂ්කර කටුක ගමනක මුල පිඩුවා. අනාගතය සාර්ථක කිරීමට අපට හැකිවන්නේ ඒ ගමන ඔස්සේ බව අප දැන සිටියා. පියවරෙන් පියවර අප ඉදිරියට ගියා. 2023 හා 2024 අයවැය ලේඛන මගින් මේ වැඩ පිළිවෙල තවදුරටත් ශක්තිමත් කළා. 2023 මාර්තු මාසයේ වෙද්දී IMF විස්තීර්ණ ණය පහසුකම් සඳහා එකඟත්වයක් ලබා ගැනීමට අප සමත් වුණා. එහි පළමු වාරිකය 2023 මාර්තු 20 වෙනිදා ලබා ගැනීමට අප සමත් වුණා. අප ලබාගෙන තිබූ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් අනතුරුව දෙවැනි වාරිකය 2023 දෙසැම්බර් 12 වෙනිදා, තුන්වැනි වාරිකය 2024 ජූනි 12 වෙනිදා අපට ලැබුණා. IMF වැඩපිළිවෙල පටන් ගත්තා සිටම අප ණය ප්‍රතිවගත කිරීම ගැන සාකච්ඡා ආරම්භ කළා. මෙවැනි කාර්යයක් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීම උදෙසා ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් යන අන්තර්ජාතික ආයතන සහය අප දිගින් දිගටම ලබා ගත්තා. අප විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37යි. එයින් ඩොලර් බිලියන 10යි ද්විපාක්ෂික ණය, ඩොලර් බිලියන 11.7ක් බහුපාක්ෂික ණය, ඩොලර් බිලියන 14ක වාණිජ ණය, ඒ අතුරින් බිලියන 12.5ක් ස්වෛරී බැඳුම්කඩ. ණය කපා හැරීම, ණය සහන කාලය, ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කර ගැනීම, ඒවත් ප්‍රතිවගත කිරීම සහිත අදාළ කරුණු සම්බන්ධයෙන් මේ සභාව තුළත් ඉන් පිටදීත් විවිධ අදහස් ප්‍රකාශ කරා. ඒ සමහර කරුණු සත්‍යතාවෙන් තොරයි, සමහර කරුණු අර්ධ සත්‍ය. ඒ නිසා ණය ප්‍රතිවගතකරණය පිළිබඳ ජාත්‍යන්ත්‍ර පිළිවෙත සහ සත්‍ය කරුණු මම මේ අවස්ථාවේ පැහැදිලි කරන්නට කැමතියි. මොනවද මේ විදේශ ණය කියන්නේ? ඒ රටවල් ණය දෙන්නේ සල්ලි කොහෙන්ද ලබා ගන්නේ? අපිට ඕන ණයට දෙන්නේ ඒ රටවල ජනතාවගේ බදු මුදල්. ඒ වගේ මේ රටවල ජනතාවගේ ඉතුරු. අපේ රටේ බොහෝ දෙනා යෝජනා කරන අපි කිසිම කැපවීමක් නොකර විදේශ ණය සඳහා සහන ලබාගත යුතු බවයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. එය ප්‍රායෝගික නැහැ. ජාත්‍යන්තර පිළිවෙත් වලට අනුව එහෙම කරන්නත් බෑ. වෙනත් රටවල් ජනතාවගේ බදු මුදල් වගේම ඒ අයගේ ඉතුරුම් සම්බන්ධ තීරණ ගැනීමේදී අපටත් කැපවීමක් කරන්නට සිද්ධ වෙනවා. අපි කැපවීමක් කරන්නේ නැත්නම් ඒ රටවල ජනතාව අප වෙනුවෙන් කැපවීමක් කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ණය ප්‍රතිවිවගත කිරීම අසීරු ව්‍යායාමයක්. ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන් කියන්නේ මේ කාර්යය අසීරු හා වේදනාකාරී කාර්යයක් බවයි. එය ණය හිමියන්ටත්, ණය ගැතියන්ටත්, ණය ගැති රටේ පුරවැසියන්ටත්, මැදිහත්කරුවන්ටත් වේදනාකාරී ක්‍රියාවලියක්. නිල ද්විපාක්ෂික ණය හිමියන්
මූලික ණය මුදලේ කප්පාදුව කිසි විටක සිදු කරන්නේ නැහැ. අපට ලබා ගන්න පුළුවන් සහන පමණයි. ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, ණය සහන කාල සීමාව, ඔලී අනුපාතය අඩු කිරීම ආදියෙන් තමයි මේ සහන ලබා දෙන්නේ. නමුත් මේ යථාර්ථය නොදැන සමහරු මූලික ණය කපා හැරීමක් සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලුම් කළේ නැහැ කියා දොස් කියනවා. තවත් සමහරු කියනවා උන්ට බලය ලැබුණාම මූලික ණය මුදලෙන් 150ක් කපා හැරීමට ණය හිමි රටවල් සමග සාකච්ඡා කරන බව. මෙවැනි කාර්යයක් සඳහා දෙපාර්ශ්වයම එකඟ විය යුතු බව අප අවබෝධ කරගෙන යුතුයි. අප කියන දේම කරන්නට ණය හිමියන් කටයුතු නොකරන බවත් අප අවබෝධ කරගත යුතුයි. එවැනි ප්‍රකාශවලින් පෙනෙන්නේ ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේදයන් ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති බව පමණයි. ණය ප්‍රතිව්‍යවගතකරණය කවර මට්ටකින් සිදු කළ යුතු යන්න පිළිබඳ අවසන් තීරණ ගැනීමේ බලය තියෙන්නේ ණය හිමියාට. ණය ගැතියාටවත් නොවේ. ඒ පිළිබඳ තීරණය ගන්නේ IMF සංවිධානයයි. රටක ණය තිරසරභාවය ඇති කරලීම පිණිස අවශ්‍ය ප්‍රතිව්‍යවගත සැලැස්ම කවරක්ද කියා තීරණය කරන්නේ ඔවුන්. ඒ රටවල ආර්ථික ශක්තිය පිළිබඳව ස්වාධීන තක්සේරුකෙන් පසු ඔවුන්නේ තීරණය ගන්නවා. අපේ රටේ ණය තිරසරභාවයක් නොමැති බව IMF සංවිධානය අපට දැන්නුවේ 2022 වසරේ අප අමාරුවේ වැටෙන්නටත් බොහෝ කාලයකට කලින්. ඒ වගේම IMF සංවිධානයේ අනුගමනය කරන ක්‍රමවේදය රටකින් රටක වෙනස්. අඩු ආදායම් රටවලට එක ක්‍රමයක්, මැදි ආදායම් රටවල තවත් ක්‍රමයක්. මම එක උදාහරණයක් දක්වන්නම්. ශ්‍රී ලංකාව මැදි ආදායම් ගණනයට වැටෙන රටක්. මැදි ආදායම් රටවල් සඳහා හඳුන්වා දී ඇති නව ණය තිරසර විශේෂ රාමුව භාවිතා කර ණය ප්‍රතිව්‍යගත කර සිදු කළ මුල් මැදි ආදායම් ලබන රටවල් අතර එකක් ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව සඳහා ඔවුන් ඉදිරිපත් කර සැලැස්ම අනුව 2032 වෙද්දී රාජ්‍ය ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදිතයේ 95%කට වඩා අඩු කරගත යුතු වෙනවා. අඩු ආදායම් රටක් වූ ගානාව සඳහා ඔවුන් ඉදිරිපත් කර සැලැස්ම ඊට වෙනස්. ඒ සැලැස්ම අනුව 2028 වෙද්දී ඔවුන්ගේ රාජ්‍ය ණය වර්තමාන වටිනාකම දළදේශීය නිෂ්පාදිතයේ 55%කට වඩා අඩු කරගත යුතුයි. ගානත් ලංකාව වගේම මේ ගිවිසුමට අත්සන් කරා. ඒකේ ජනාධිපති නානා අඩෝ ලංකාවයි මමත් මේ ගැන විටින් විට සාකච්ඡා කරලා තියෙන නමුත් ඒ අයත් අපි කියනවනේ ඉමර්ජින් මාකට් ඉකොනොමි අය තාම අඩු ආදායම් රටක්. ඒත් අපිට පොදු කාරණාවක් තිබුණා. ඒවට එකඟ අපිට වෙනස් කාරණා තිබිලා අපේ රටවල් දෙකටම පුළුවන් වෙලා තියෙනවා මේ වැඩ කටයුත්ත කරගෙන යන්න. මේ පසුබිම මත අපිට නිල ණය හිමි කමිටුවේ සමාජිකයන් ලෙස පැරිස් සමාජය සහ ඉන්දියාව සමගත් චීන එක්සිම් බැංකෝ සමගත් වෙන වෙනම සාකච්ඡා කිරීමට සිදු වුණා. හැබැයි මේ පාර්ශ්වයන් එකකටවත් සුවිශේෂයක් කිරීමට අපට අවසරයක් නැහැ. ඔවුන් දෙපාර්ශ්වයට සමානව සැලකෙන පොදු කොන්දේසි මාලාවක් සකස් කිරීම තමයි අප ඉදිරියේ තිබුණ දැවැන්ත අභියෝගය. මේ සංකීර්ණ අභියෝගයට අප මුහුණ දුන්නේ වර්තමානයේ පවත්වන භූ දේශපාලනික ප්‍රවණතා මැදියේ. ඒ නිසා අපේ ඉලක්කය වෙත ගමන් කිරීම ලෙහෙසි පාසුනේ නැහැ. ගරු කතානායකතුමනේ, ඒ කාර්යයට වෙස් නැටුමයි වගඩිය මේ වන්නමයි දෙකම එක විදියට කරන්ට යනවා වගේ. ඒ දෙකම කරන්ට බැරි වැඩක් අපි කරා. නමුත් අපි මේ සියලු දුෂ්කරතා සහ අභියෝග මැද IMF වැඩසටහන ආරම්භ වී මාස 15ක් පමණ කෙටි කාලයක් තුළ විදේශීය දෝපාර්ශික නිල ණය හිමියන් සමග එකඟතාවයකට පැමිණීමට අපට පුළුවන් වුණා. මේ සහ කෙටි කාලයක් තුළ ණය ප්‍රතිව්‍යගතකරණයේ ක්‍රියාවලිය සාර්ථක කරගත් මැදි ආදායම් ලබන රටවල් අතර අප ඉදිරියෙන්ම සිටිනවා. මෙය සුවිශේෂ ජයග්‍රහණයක් සුභ ආරංචියක්. ගරු කතානායකතුමනි, ඉන්දියාව, ජපානය හා ප්‍රංශය සමසභාවිත දරන නිල ණය හිමි කමිටුව සහ චීනයේ එක්සිම් බැංකෝ සමග ණය ප්‍රතිව්‍යගතකරණය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවයන් ගැන මම දැන් මේ සභාව දැනුවත් කරන්නට කැමැති. මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් අපට ලැබෙනවා. පොලි අනුපාතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා තිබෙනවා. ඒ අනුව පොලි අනුපාතය 2.1% හෝ ඊට අඩු මට්ටමක් පවත්වාගෙන යන්නට අවසර ලැබෙනවා. ණය සම්පූර්ණයෙන්ම ගෙව අවසන් කිරීමේ කාලය
වසර 8කින් දීර්ඝ කර තිබෙනවා. තවත් ලෙසකින් කිව්වොත් අපේ ණය ගෙව අවසන් කළ යුත්තේ 2043 වසරේදී. ඒ තමයි වසර 8ක අපි දික් කරලා තියෙන කාලය. ණය සේවා කරන වියදම් කල් දැමිය හැකි පරිදි මූලික ණය මුදල ආපසු ගෙවීමේ ක්‍රමිකව වැඩි කරන්නට හැකි වෙනවා. එය ප්‍රතිඵලයක් වශයෙන් ඩොලර් බිලියන 5ක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතිරි වෙනවා. අපිට ණය ගෙවීමේදී මූලික මුදල නෙමෙයි ඒත් අපිට ගෙවන් තියෙන පොලියෙන් අපිට බිලියන 5ක් ඩොලර් බිලියන 5ක් අපිට මේකෙන් ඉතුරු කර ගන්නට පුළුවන්. මේ නිසා ආර්ථික යථා තත්ත්වයට පත් කිරීම, සංචිතයේ අලි ගොඩනැගීම, රාජ්‍ය මූල්‍ය ස්වරක්ෂණය නැති කිරීම සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම මගින් අනාගතයේදී ශක්තිමත් ස්ථාවරයක සිට ණය ගෙවීම අවකාශ ලැබෙන පරිදි ආර්ථිකය වර්ධන කර ගැනීමට අපට පුළුවන් වෙනවා. ඒ වගේම සැලකිය යුතු මූල්‍ය අවකාශයන් උදා වෙනවා. ගරු කථානායකතුමනි, 2023 වසරේදී අපි දේශීය ණය ප්‍රතිවගත කරන කාර්යයන් අවසන් කළා. මේ ක්‍රියාවලියේදී අපි ඉතා පරිස්සම් සහගතව කටයුතු කළා. අපේ රටේ මූල්‍ය ආයතන දුර්වල නොවන ආකාරයට සහ ඒ ආයතනවලට ප්‍රශ්න ඇති නොවන ආකාරයට වගේම අපේ තැන්පත්කරුවන් අවදානමකට ලක් නොවන ආකාරයට තමයි අප දේශීය ණය ප්‍රතිවගතකරණය කාර්යයන් සිදු කරේ. දැන් අප ඇමරිකානු ඩොලර් බිලියන 10ක් වූ විදේශ ද්වපාක්ෂික ණය ප්‍රතිවගත කරන කාර්යයන් සාර්ථක කරගත්තා. ණය ප්‍රතිවගතකරණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අනුව බහුපාර්ශ්වීය ණය මේ වැඩපිළිවෙලට අදාළ නැහැ. ඇත්ත වශයෙන් බහුපාර්ශ්වීය ණය කොහෙවත් අඩු කරන්න යන්නේ නැහැ. ඒ IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව දීලා තියෙන ණය. ඊළඟට අපට ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 14.7ක් වූ වාණිජ ණය ප්‍රතිවගතකරණයේ සැලසුම් අවසන් කර ගැනීමයි. මේ පිළිබඳ සාකච්ඡා දැනට සාර්ථක අන්දමින් පවත්වාගෙන යනවා. තව නොබෝ දිනයකින් මේ සියලු කාර්යයන් නිම කර ගැනීමට අප අපේක්ෂා කරනවා. ඉන්පසු ණය ප්‍රතිවගතකරණය පිළිබඳ සියලු ගිවිසුම්මා ලියවිලි මම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කාර්යක් සභාවට ඉදිරිපත් කරනවා. බලාපොරොත්තු වුණේ පළවෙනි ගිවිසුම් දෙක විතර ඉදිරිපත් කරන්න. දැන් අපි බැඳුම්කරුවන් පුද්ගලික බැඳුම්කරුවන් සමඟ සාකච්ඡා කරන මේ වැඩ කටයුත්තක් තියෙනවා. ඒත් ඒ වගේම OCC සංවිධානයෙන් මේක දවස් කීපයක් කල් දාන්න කියලා මගෙන් ඉල්ලලා තිබුණා. ෆ්‍රාන්සේ ආණ්ඩු මාරුවක් වෙන නිසා මම බැලුවා, මම ඒකට එකඟ වුණා. නමුත් අපිට ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. ගානාවයි ලංකාවේ දෙකටම අත්සන් කළා තියෙනවා. ඒත් මේ ගැන දැනුවත් කරන්න උවමනා නම් ඒ අවස්ථාව අපි ලබා දිය යුතුයි. ඒ වගේම තවත් කරුණු ගණනාවක් ඇති ඒ ප්‍රංශය නව ආණ්ඩු එක්ක සාකච්ඡා කරන්න. ඉන්පසු ඒ පිළිබඳ ගැඹුරු හා පුළුල් අවධානයක් යොමු කරන්නට කියා මම රාජ්‍ය මූදල් කාරක සභාවෙන් ඉල්ලා සිටිනවා. මම සභාපතිතුමා ආචාර්ය හර්ෂද සිල්ව මන්ත්‍රීතුමා සමග මේ ගැන සාකච්ඡා කරලා මේ කරුණු ඔක්කොම ලබලා දීලා කරුණා කළා මේ ගැන සම්පූර්ණ ගැඹුරු විග්‍රහයක් කරන්න. මේක අපේ අනාගතය. හැම එක්කෙනා මේ ගැන විග්‍රහයක් කළ යුතුයි. ගරු කථානායකතුමනි, මෙතෙක් අප පැමිණි නිවැරදි ගම මග නිසා කෙටි කාලයක් තුළ වැනි ප්‍රගතියක් අත්පත් කරගන්න අපට පුළුවන් වුණා. දැනට අප ලබාගෙන ඇති සාර්ථක ප්‍රතිඵල නිසා රටට ලැබෙන ප්‍රතිලාභ ගැන මම මේ ගරු සභාවේ ඉදිරියෙන් කරුණු දක්වන්නට කැමැතියි. ණය ගෙවන්නට හැකියාව නැති බව 2022 අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත්කිරීමත් සමග කිසිදු විදේශ රටක් අපට ණය ආධාර දුන්නේ නැහැ. නීත්‍යානුකූල වුන්ට එවැනි පසුබිමක ණය දෙන්නත් බෑ. මේ අවස්ථාවේදී මිත්‍ර රටවල් දෙකක් හැටියට ඉන්දියාව සහ බංග්ලාදේශය අපට කෙටි කාලින ණය ආධාර ලබා දුන්නා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන විවිධාකාරයෙන් සහන ණය ආධාර ලබා දුන්නා. ඒ හැරෙන විට වෙනත් කිසිදු රටකට අපට දීර්ඝ කාලින ණය ලබා දීමට හැකියාවක් සහ අවසරයක් තිබුණේ නැහැ. සමහර දේශපාලන කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ අපේ විදේශ ණය ගැන බොරු ආරංචි පතිරෙනවා. අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ අනුගාමිකයෙක් දාපු පොස්ටුවක මෙහෙම තිබුණා. ආරංචිය සුබයි, පිනා රටට ගන්නකොට සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 71යි, දැන් 100යි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සමග අපි වාද විවාද කළා තියෙනවා, හැප්පිලා තියෙනවා. හැබැයි එතුමා කවදාවත් මට මෙහෙම තුන්වැනි පන්තියේ අපහාස කළා නැහැ. හැබැයි ඔබතුමාගේ සමහර අනුගාමිකයන් කටයුතු කරන ඔබතුමාවත් විනාශ කරන්න. මම මේ පෝස්ටුවේ නීට අදාළ කරුණු ගැන හැර දක්වන්නම්. අපේ රටේ සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 37යි.
හැබැයි මේ පුද්ගලයා බිලියන 71ක් කියා බොරු සංඛ්‍යාවක් කියනවා. ඊළඟට බිලියන 100ක් දක්වා පසුගිය අවුරුදු දෙක තුල අප ණය ගත්ත බවකුත් කියනවා. හැබැයි ණය ගෙවන්නට බැරි බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරු කිසිදු රටක් අපට ණය දුන්නේ නැති බව ඕනෑම කෙනෙක් දන්නවා. කිසිදු රටක අපිට ණයක් දීමට නීතියානුකූල අයිතියක් නැහැ. ඉතින් මේ බොරු සමාජගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? කිසිම රටක් අපිට ණය දෙන්නේ නැත්නම් අපි කොහොමද ණය ගන්නෙ? මම ඉංගලන්තේ මහ බැංකුව කඩන්නද? ඒක මම දන්නේ දැන් මේ පුද්ගලයා මට වඩා පළපුරුද්දක් තියෙනවා බැංකු කඩන එක. කථානායකතුමනි, අවබෝධය කිවිසෙන් පසුව අපට දෝපාර්ශික විදේශ ණය ලබා ගැනීමේ අවකාශය දැන් යලිත් උදා වී තිබෙනවා. අපේ නිල ණය හිමියන් පැරිස් සමාජය, චීනයේ එක්සිම් බැංකෝ ආදියෙන් යලිත් ණය ආධාර ලබා ගැනීමට අපට අවස්ථා සැලසෙනවා. ඒ වගේම විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වී අතරමඟ නැවතුණත් ව්‍යාකෘති ගණනාවක් යලිත් ආරම්භ කරන්නට හැකි වෙනවා. ණය ගෙවීමට නොහැකි රටක් ලෙස නම් කෙරෙනු නිසා ඒ රටවල් ලබා දුන් මුදල් නැතිවෙන් අපේ සංවර්ධන ව්‍යාකෘති ගණනාවක් අතරමඟ නැවතුණා. විශේෂයෙන්ම ඉදිකිරීමේ ශේෂ්ත්‍රයේ ව්‍යාකෘතිය සියල්ල යළි ආරම්භ කරන්න අපට හැකි වෙනවා. මේ අපේ ඉදිකිරීම ශේෂ්ත්‍රයේ යෝධ පිම්මක් වෙනවා. ඒ නිසාම ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙනවා. ආර්ථික ආදායම් මාර්ග වැඩි වෙනවා. දැන් නුවර මාර්ගෙත් අපිට අවසන් කරන්න පුළුවන් වෙනවා. විදේශ ව්‍යාකෘති අතරමඟ නැවැත්වීමේ තවත් ප්‍රතිඵලයක් වුණේ අපේ ආර්ථික සංවර්ධන වේගය පහළ වැටීමයි. මේ වන විට අප ප්‍රගතියක් ලබා තිබෙනවා. යලිත් ලෝක ආධාර මත ව්‍යාකෘති ක්‍රියාත්මක වෙද්දී සංවර්ධන වේගය තව තවත් ඉහළ නංවා ගැනීමට අපට හැකි වෙනවා. විදේශ ගරු කථානායකතුමනි, විදේශ ණය සම්බන්ධයෙන් සමාජයේ පතුරවන මිත්‍යාවන් පිළිබඳවත් කරුණු කීපයක් මම අවධානය කරන්න කැමතියි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනයෙන් පවත්වන රටකට තනියම යැපෙන්න බෑ. තනියම යැපෙන්න තරම් ආදායමක් අප තවම උපදවා ගත්තේ නැහැ. ඒ නිසා අපට ණය සහ ආධාර ලබා ගන්න සිදු වෙනවා. හැබැයි ඒ ණය සහ ආධාර අප ආයෝජන කළ යුත්තේ දිනදා කන්න බොන්න පඩි වැඩි කරන්න වගේ කාර්යයන් සඳහා නෙවෙයි. නිදහසෙන් පස්සේ අප රට වරද්දා ගත්තේ ප්‍රධාන දේ ඒ තමයි. ඒ පඩි වැඩි කරන්න ණය යොදාගත්තා, ආණ්ඩුවේ රස්සා දෙන්න ණය යොදාගත්තා, ආහාර නොමිලේ දෙන්න ණය යොදාගත්තා, ආහාර දව ඉන්ධන විදුලි බිල වාගේ දේ අඩුවට දෙන්න ණය යොදාගත්තා, රාජ්‍ය ව්‍යවසායෙන් පාඩු පියවන්න ණය යොදාගත්තා. මේ ඔක්කොම නොකර අපිට අස්වැසුම දෙන්න පුළුවන් වුණා, සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන් වුණා, හාල් කිලෝ 10 ගානේ මාස දෙකකට දුන්නා, අපිට උරුමයේ වැඩසටහන කරනවා, දැන් නිවාස වෙනුවෙන් අපි ඒ වගේම සින්නක් කඩොප්පු දෙනවා. මේ ඔක්කොම අපි කළා තියෙනවා මේ පිටරට සල්ලි ගන්න නැතුව. සමහර දේශපාලන කණ්ඩායම් ඉදිරියටත් මේ ආකාරයටම ක්‍රියා කරන බවට ජනතාවට පොරොන්දු වෙනවා. අපි ආවම පැඩි වැඩි කරනවා, අපි ආවම බදු අඩු කරනවා, අපි ආවම සහන දෙනවා. ඒ වගේ දහසකුත් එකක් පොරොන්දුයි. හැබැයි ඒ සඳහා මුදල් උපදවා ගන්න ක්‍රමය ගැන ඔවුන් වචනයක් කතා කරන්නේ නැහැ. හැබැයි මම මේ වගකීම බාරගත්තාට පස්සේ ආණ්ඩු ගණනාවක් කළේ වැරදි වැඩේ නැවැත්තුවා. අන්න ඒ අනතුරුදායක තත්ත්වයට ගරු කථානායකතුමනි, මීළඟට මම පෙන්වා දෙන්න යන්නේ විදේශ ණය ප්‍රතිව්‍යගත කරණය නිසා අපට ලැබෙන මූල්‍යම ප්‍රතිලාභ පිළිබඳයි. 2022 වන විට විදේශ මුදලින් නාමනය කළ ණය ගෙවීම සඳහා දළදේශීය නිෂ්පාදිතයෙන් 9.2% අප වැය කළ යුතුව තිබුණා. 2027 සිට 2032 දක්වා කාලය තුළේ 4.5% දක්වා අඩු කරගත යුතුයි. 2022 වෙද්දී දළ මූල්‍යන අවශ්‍යතා සඳහා ඉහළ දේශීය නිෂ්පාදිතයෙන් 34.4%, 2027 සිට 2032 දක්වා කාලය තුළේ 13% අඩුවෙන් පවත්වාගෙන යතුයි. මේ මගින් රාජ්‍ය සේවයන් සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට අවකාශය සැලසෙනවා. ඒ වගේම දේශීය පොලි අනුපාතයකින් තවදුරටත් පහළ හෙලීමට ඉඩ කඩ ලැබෙනවා. ගරු කථානායකතුමනි, අගාධයකට වැටී තිබුණේ අපේ රටේ ආර්ථිකය යලි ගොඩනැගීමේ ව්‍යායාමයට පක්ෂභේදයෙන් තොරව සහාය දක්වන්න කියා මම මේ සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටිනවා. දීර්ඝ කාලයක් තිස්සේ මට දේශපාලන වශයෙන් එරෙහිව කටයුතු කළ අය පවා
රට ගැන හිතලා මේ කාර්යයට ප්‍රසිද්ධියම සහය දැක්වුවා. තවත් සමහරු නිහඬව සහය දැක්වුවා. තව පිරිසක් දිගින් දිගටම බාධා කළා, විවේචනය කළා. මේ ආර්ථික අර්බුදය ඇති වූ අවස්ථාවේම මම දැරූ ස්ථාවරය වුණේ වහාම IMF සහය ලබා ගත යුතු බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කැඳ වූ සර්වපාක්ෂික සාකච්ඡා විපක්ෂයේ යම් යම් කණ්ඩායම් වර්ජනය කරද්දී මම තනි මන්ත්‍රියෙක් ලෙස ඊට සහභාගි වුණා. මගේ මතය මම පැහැදිලිව ප්‍රකාශ කළා. අපට යන්නේ තියෙන එකම මාර්ගය IMF සහය ලබා ගැනීම බව මම කිව්වා. ඊට මාස කීපයකට පස්සේ රටේ ආර්ථික ගොඩනැගීමේ අභියෝගය කිසිවෙකුත් බාර නොගත් පසුබිමක මම මේකට බෙල්ල තිබ්බා. ඒ අනතුරුදායක අභියෝගය මම බාරගත්තේ මගේ රට වෙනුවෙන්, මගේ මව්බිම වෙනුවෙන්, ලක්මාතා වෙනුවෙන්. ලක්මාතා අනතුරුදායක වැල් පාර්ලිමෙන් කෙසේ හෝ එගොඩ කරන්න බව ජනතාව ඉදිරියේ සප්ත කරමින් මම මේ අභියෝගය බාරගත්තා. සියලු ජන කොටස් මේ වැඩපිළිවෙලට සහය දුන්නා. ඒ අයට මගේ ස්තුතිය මම යලිත් පුදකරන්නට කැමතියි. විවිධ දුෂ්කරතා මැද IMF සාකච්ඡා අප ඉදිරියට ගෙන ගියා. ඒ අවස්ථාවේ විවේචකයන් කිව්වේ කිසිදු දිනක IMF සාකච්ඡා සාර්ථක කරගැනීමට හැකි වෙන්නේ නැහැ කියලා. හැබැයි අපි ඒ සාකච්ඡා සාර්ථක කරගත්තා. එතකොට විවේචකයන් පිල්ල මාරු කරා. IMF සහයෝගයෙන් ගොඩ ගිය කිසිම රටක් නැති බව එකම කණ්ඩායමක් කිව්වා. තමන් බලයටපත් වුණාම IMF එකන්තාවලට ගරු කරන්නේ නැති බව තවත් අය කිව්වා. හැබැයි අපි සාර්ථක විදියට ගියා. විවේචකයන් ආයෙම පීලි මාරු කරා. IMF කොන්දේසි සපුරන්න අපට බැරි වෙලා තියෙන බව සමීක්ෂණ වාර්තා උපුටා දක්වමින් ඔවුන් පෙන්වා දුන්නා. ඒ නිසා අපේ වැඩපිළිවෙල අසාර්ථක බව කිව්වා. පළමු වාරිකය ලැබුණාට දෙවැනි එක ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි දෙවැනි වාරිකයත් අපට ලැබුණා. ඒ පාර ආපු විවේචකයන් පීලි මාරු වුණා. IMF කොන්දේසි වලින් 100ට අච්චරක් මෙච්චරක් සපුරන්න අපි අසමත් වෙලා කියලා අහවල් සමීක්ෂණ ආයතනය කියා තිබෙනවා. දැන් ඉතින් තුන්වැනි වාරිකය ගැන බලාපොරොත්තු වෙන්න බෑ කියමින් ඒ අය රටම බය කරන්න උත්සාහ කරා. හැබැයි තුන්වැනි වාරිකයත් අපට ලැබුණා. පිළ නැවත මාරු වුණා. තුන්වැනි වාරිකය ලැබුණත් කිසිලෙසකින් ණය ප්‍රතිව්‍යගතකරණය සාර්ථක කරගන්න අපට ලැබෙන්නේ නෑ කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි, මේ ප්‍රතිව්‍යගතකරණයට එකඟ වෙන්න එපා කියලා අපේ ණය හිමි රටවල් වලට විවිධාකාරයෙන් බලපෑම් කරන්න උත්සාහ කළා. හැබැයි ණය ප්‍රතිව්‍යගතකරණයත් අප සාර්ථක කරගත්තා. ඒ පාර ආයෙම පීලි මාරු කරා. දැන් කියන්නේ ණය ශ්‍රේණිගත කිරීමේ ඉහළ නැංවිලා නැති නිසා ණය ප්‍රතිව්‍යගතකරණයෙන් පළක් නැහැ කියලා. ඒ නිසා තාමත් අපි බංකලොත් රටක් කියලා මම ඒ ගැනත් යමක් කියන්න කැමතියි. 2019 අප හිටියේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමවල B මට්ටමේ. 2020 ශ්‍රී ලංකාව C මට්ටමට පහත දැම්මා. ඒ කියන්නේ ණය ගෙවා ගන්නට බැරි බව ප්‍රකාශ කරන්න බොහෝ කාලයකට කලින්. අපි පහළ මට්ටමට වැටුනේ ණය ගෙවන්න බැරි වුණාට පස්සේ නෙවෙයි. එයින් අපට පැහැදිලි වන්නේ ශ්‍රේණිගත කිරීම සඳහා පදනම් කරගන්න වෙනත් නිර්ණායක ගණනාවක් තිබෙන බවයි. දැන් අප සාර්ථක ප්‍රතිපද ගණනාවක් පෙන්වා තියෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යගතකරණය සාර්ථක නිම කළා. විදේශීය දෙපාර්ශ්වික ණය ප්‍රතිව්‍යගතකරණය සාර්ථක කරගත්තා. ඉතිරිව ඇති වාණිජ ණය ප්‍රතිව්‍යගතකරණද කඩිනම්ම නිම කර ගැනීමට අපට හැකි වුණා. මේ සියල්ල සමග අපේ ආර්ථික දර්ශක ඉහළ නැංවෙනවා. අපේ ආර්ථික දර්ශක පදනම් කරගෙන නිසි අවස්ථාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන කටයුතු කරාවි. අපේ විවේචකයන්ට ආපහු පීලි මාරු කරන්නට සිද්ධ වෙන්නේ අන්න එතකොටයි. ගරු කථානායකතුමනි, ආණ්ඩුවේ අපි සහ මේ විවේචකයන් අතර වෙනසක් තියෙනවා. ආණ්ඩුවේ අපි සහ මේ කයිවාරුකරුවන් අතර වෙනසක් තියෙනවා. ආණ්ඩුවේ අපි සහ මේ පම්පෝරිකරුවන් අතර වෙනසක් තියෙනවා. අපි රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක් නිවැරදි මාර්ගයක ඉදිරියට යනවා. ඔවුන් බලය වෙනුවෙන් දවසින් දවස එක එක කතා කියනවා. මේ සියල්ල දෙස අවධානයෙන් සහ සීරුවෙන් බලා සිටින කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔවුන් විවිධ දේශපාලන පක්ෂවලට අයත්. ඔවුන් මේ සියල්ලව ස්වාධීනව හා අපක්ෂපාතීව නිරීක්ෂණය කරනවා. ඔවුන් ඉවසිලිවත් මේ සියල්ලම බලා සිටිනවා. පක්ෂයක් වෙනුවෙන් හෝ පුද්ගලයෙක් වෙනුවෙන් හෝ පෙනී සිටිනවද, එහෙම නැත්නම් රට වෙනුවෙන් පෙනී සිටිනවද යන්නගෙන ඔවුන් දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා. ගරු කථානායකතුමනි, මීට අවුරුදු දෙකකට කලින් තිබුණ තත්ත්වය මොකද්ද? අපට ඒ තත්ත්වය අමතක කරන්න පුළුවන්ද? ආර්ථික පැත්තෙන් පමණක් නෙවෙයි, සමාජීය දේශපාලන පැති වලින්
ඒ තත්ත්වය වෙනස් වී ණය ප්‍රතිවේගතකරණය පිළිබඳ සුභාරංචියේදී සමහරු කලබල වුණ විදිය අප දැක්කා. භූමි තෙල් ගෑවුණු ගැරන්ඩියන් වගේ ඒ අය ඇසිරුණේ. සෝෂල් මීඩියා භාෂාවෙන් කියනවා නම් ඒ අයගේ ඇඟේ ඉත්තෑවන් දිව්වා. ඇයි ඒ? IMF වැඩපිළිවෙල සාර්ථක වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, භූමි තෙල් පෝලිම වල දවස ගන්නේ රස්සියා දුවන එක අවසාන වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? 30%කට වඩා ඉහළ නැගති වුණු බැංකු පොලිය 9%ක් පමණ දක්වා පහළ වැටීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? 70%ක් වගේ ඉහළ අගයට ගිය උද්ධමනයේ පසුගිය මාසයේ අවසානයේදී 1.7%ක් දක්වා අඩුවීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? එක දිගටම කාර්තු 6ක් පැකිලෙමින් තිබුණ අපේ ආර්ථිකය යළි වර්ධනය වෙන්න පටන් ගැනීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? 2022 මැයි මාසයේ වෙද්දී පත්ලටම හිඳි නන්නන්තාර තිබුණ අපේ විදේශ සංචිතය දැන් ඩොලර් මිලියන 5410ක් දක්වා ඉහළ නැගවීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? රුපියල ශක්තිමත් වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? ප්‍රාථමික ගිමුණුවේ හිඟය අතිරික්කයන් ලෙස පරිවර්තනය වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? සල්ලි අතු ගහන්න නැතුව අයවැය හිඟය පියවා ගැනීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? විදේශ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්කයක් ඇති කර ගැනීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? ගාලු මුවදොර පිට්ටනියටවත් ගුටි නොකා යන්න නිදහසක් නැතිවුණු පක්ෂනායකයන්ට රටේ දකුණු කෙළවරේ සිට උතුරු කෙළවරට යන්න පුළුවන් වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? පාර්ලිමේන්තුවේ ඉන්න තියා තම තමන්ගේ ගෙවල් වල ඉන්නවත් බැරි තමන් භීෂණයක් තිබුණු රටක් කිසිවකට බයක් හැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තැනකට ගෙනීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? රටට යහපතක් වෙන එක සුභාරංචියක්ද අසුභාරංචියක්ද? ගරු කථානායකතුමනි, මෙතනින් ඉදිරියට යන්න අපට ඇති එකම මාර්ගය මෙයයි. මේ සුභාරංචිය අනාගතය දක්වා රැගෙන යන්නට හැකි එකම මාර්ගය මෙයයි. පසුගිය කාලය තුළ අප ලැබුණු ජයග්‍රහණය මගින් එය යළි යළිත් තහවුරු වී තියෙනවා. වැල් පාලමේ අසිරු ගමන අපි ඉදිරියට යා යුතුයි. කවුරු බලයට ආවත් ආපසු හැරීමක් අපට නැහැ. ආපසු හැරී වෙන පාරක ගියොත් මාසයක් දෙකක් යන්න කලින් ඉන්ධන නැහැ, ගෑස් නැහැ, විදුලි බලය නැහැ. මහා ව්‍යවසායයකට රට ඇද වැටෙනවා. වසර 25කට 30කට යලි ගොඩෙන්ට බැරි ඛේදවාචයකට මේ රට ඇද වැටෙනවා. ගරු කථානායකතුමනි, කුණු වටේ කතාව නාට්‍යයේ ගෘෂා දරුවා වඩාගෙන වැල් පාලමේ යන්න තීරණය කරනවා. ඒ අවස්ථාවේ වෙන විකල්පයක් නැහැ. ඒ වෙලාවේ ළඟ ඉන්න කෙනෙක් ගෘෂාගෙන් මෙහෙම අහනවා, මැරෙන්න හදනවද? පේනවද එහෙල? පතාලෝකේ වගේ. ඒත් ගෘෂා අවදානම් තීරණය ගන්නවා. ඈ දරුවන් වඩාගෙන කොහොම හරි වැල් පාලම තරණය කරනවා. හැබැයි හුඟක් දෙනා බලා ඉන්නේ ගෘෂා වැල් පාලමේ පහළට වැටෙයි කියලා. ඒත් අන්තිමේදී ඈ දරුවත් රැගෙන ආරක්ෂිතව වැල් පාලමේ නෙගොඩ වෙනවා. බලන් හිටපු කෙනෙක් කේන්තියෙන් කියනවා, මෙන්න මෙහෙම, මං උන්නේම වැටෙයි කියලා. අපරාධේ. අන්න එහෙම කාලකන්ණි සිතුවිලි තියෙන අය අද මේ සමාජයේ ඉන්නවා. මම ඒ අයට කියන්නේ රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් ඒ සිතුවිලි වෙනස් කරගන්න කියලා. වැටෙන තුරු බලන්න සිට අපි රට ගොඩ ගන්නවන විදිය ගැන හිතමු. ඒ වෙනුවෙන් වෙහෙසෙමු. ගරු කථානායකතුමනි, මට කැමැති අකමැති මට ගරු කරන මට නිගරු කරන මේ ගරු සභාවේ සියලු සමාජිකයන් යලි යලිත් ඉල්ලා සිටින්නේ රට ගැන සිතන්න. එකක් මතක තියාගන්න, මම තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය වෙනුවෙන් හෝ දේශපාලන ජනප්‍රිය වෙනුවෙන් නොවේ. මම තීන්දු තීරණ ගන්නේ රට වෙනුවෙන්, තරුණයන්ගේ අනාගතය වෙනුවෙන්. පසුගිය අවුරුදු දෙක පුරා මම දේශපාලනය කරේ නැහැ. දේශපාලන වාසි ලබා ගැනීම සඳහා තීන්දු ගත්තේ නැහැ. මේ ගරු සභාවේ මම වගේම රට ආදරය කර තවත් බොහෝ අය ඉන්නවා. තමගේ පුද්ගලික ලාභ ප්‍රයෝජනවලට වඩා රට ගැන හිතන බොහෝ අය ඉන්නවා. ඒ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ රට යලි ගොඩ ගැංවීමේ අභියෝගයේ ව්‍යායාමයටත් එක්වෙන ලෙසයි. මේ මල් වට්ටිය අත ගහන ලෙසයි. එන්න අපි එකට එකතු වී අපේ මව්බිම යලිත් ඉහළට ඔසවා තබමු. Honorable Speaker, I would also like to say a few words in English. I won't go over what I have said, but I will talk of what we have to do in the future. The efforts taken to restructure debt
provide Sri Lanka with the necessary breathing space to transform the economy into a resilient and stable economy that can manage the lighter burden of debt service in the future. This breathing space should not be wasted. In the past, Sri Lanka's economic growth was dominated by the non-tradable sector. During this period, particularly post-war, the economy expanded, but tax revenues and exports as a share of GDP declined. The capacity to service debt continued to diminish. To reverse the trend, we must transform Sri Lanka into an economy where growth is driven by non-debt-creating foreign exchange inflows. Exports of goods, export of services, and foreign direct investment must be the leading drivers of growth in the economy. In parallel, the fiscal, monetary, state-owned enterprise and other reforms must continue in parallel to ensure that fiscal and external buffers remain robust. A combination of strong revenues and robust foreign exchange balances are critical to ensure Sri Lanka's capacity to service the debt. The Economic Transformation Bill embodies all of these critical factors. It provides the institutional framework to support the growth of exports and FDI in the economy. The bill also provides the macroeconomic targets that will enable continued economic stability and sustainable, inclusive economic growth. Purposeful implementation of measures incorporated in the Economic Transformation Bill will create the required economic conditions that enable Sri Lanka to truly benefit from relief created by restructuring of debt. But a failure to do so would mean that we are swiftly fall back into trouble and the breathing space provided by debt restructuring will go 2 years. What Sri Lanka requires now is a high growth trajectory. A high growth trajectory of 7% GDP per annum. It may be high by Sri Lankan standards. We have stayed at 4 and 5. But Vietnam and all have showed that you can go at 7. If you do 2 decades of 7% growth, GDP will go from about $85 billion to about $350 billion, 4 times. So are we always going to stay poor? Our policy is to stay poor. Shouldn't we have policies which will make us rich, not us, the future generation rich? In 2 decades, we won't be there. They will be there. We have to make them rich. So that is certainly what we should follow. And I ask this House and all political parties to get into a high growth policies and let's compete with each other on that. We can't go with low growth. We can't go on this journey any further. Therefore, while today is a major landmark and cause for celebration, it is by no means allow us to be complacent as a nation. The successful conclusion of the official debt restructuring should give us the confidence and encouragement to move forward on this path of economic recovery towards the goal of a prosperous, inclusive and sustainable economy, a high growth economy with a minimum of 7% growth per year. Honourable Speaker, I am sorry that when I am making this speech, one of my colleagues, the only colleague who came to Parliament with me, Mr. Sambandhan, is no longer here with us. He passed away on Sunday. He and I have worked together through difficult times, and I know the contribution he has made. Though he was in the TULF and the TNA, he steadfastly stood for the territorial integrity of Sri Lanka. He told me, do you think, Ranil, I'll divide the country? As a small boy, I went to see independence in 1948. None of us have seen that. We were not even born, most of us. But he had his own views of how power should be shared. There is no reason to fight on it, but I think he's done a sufficient amount of work that we have only a little more to finish, and the best contribution to him is to let us finish that work on devolution and decentralization.